අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණි මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කාන්තාවන්ට සලකන ආකාරයෙන් රටක සැබෑ සංවර්ධනයේ පෙන්눔 කරන බව ජනපති කියයි රටකි දයකි ලොවකි තේමාවෙන් රූපවාහිනී මහකෙදරින් ලිය වරුණ සැරසේ කාන්තා හිංසනයේ වළක්වන්න පොලිසියෙන් පුළුල් බඩපිලිවෙලක් කාන්තාවන්ටත් ළමයින්ටත් වාද්‍ය වාර්තාකරණයේදී සිදුවන හානිය වළක්වන්න වාරණ ප්‍රතිපත්තිය රාජකීය පෞලේ ජීවිතේ නිසා සියදිවි නසා ගන්නත් සිටුනා රජ පෞලේ සසෙක්ස් ආදිපාද වරිය හෙලි කරයි ජාත්‍යන්තර කාන්තා දිනය අදයි එවින්වින් විශේෂ පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරන්නේ යම් රටක් කාන්තාවන්ට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනයේ පෙන්눔 කරන සමාජ සංවර්ධක දර්ශනයක් දර්ශකයක් බවයි 1908 වසරේදී වැඩ කරන පෑගලන සීමා කිරිමැතුළු ඉලිම් කිහිපයක් මුල් කරගනිමින් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී පැවති පාගමනින් පසු පළමු වරට කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණා අනතුරුව 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය පිළිගැනීමට ලක් කළා කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරන්නේ ස්ත්‍රිය දියණියක සහෝදරියක බිරිඳක මවක සහ ගෘහණියක ලෙස ඉටු කළ භූමිකාව අතීතයේ සිට ගෞරව බොහොමණින් ඇගයීමට ලක් වූ බවයි කාන්තාවන්ට සැලකීම අතින් ශ්‍රී ලංකාව සසු බොහෝ රටවලට ආදර්ශයක් සපය ඇති බවද ජනාධිපතිතුමා පවසනවා කාන්තාවක් සිය ජීවිත කාලය තුල නන්විද භූමිකා ඉටු කරමින් සමාජය එකට බැඳ තබන ශක්තිමත් හුයක් ලෙස කටයුතු කරන බවද ජනාධිපතිතුමාගේ පණිවුඩයේ සඳහන් හැම විටම මුදලින් ගණනේ නොකළද ජාතික නිෂ්පාදනයේ සඳහා ඇගෙන් ලැබෙන දායකත්වය නිසකව ඉහළ අගයක් ගන්නා බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජීය හා සංස්කෘතික ජීවිතයේ ශ්‍රේෂ්ඨ ගණනාවක වැඩි නියෝජනයක් හිමි කර ගැනීමට ස්ත්‍රීන් සමත්ව සිටිනවා දේශපාලන ශාස්ත්‍රය තුල කාන්තාවකගේ සහභාගීත්වය තවත් වර්ධනය කළ යුතු බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනවා කාන්තාවගේ කාර්යභාරය නිවැරදිව හඳුනාගත් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කාන්තා පරපුරේ සමාජ ආර්ථික දායකත්වයේ ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිඥා දී ඇති බවද ජනාධිපතිතුමාගේ පණිවුඩයේ සඳහන් මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනයක් සැමරීමට ලක්වද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන් විය යුතු බවයි කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ මෙන්ම වෙනස්කොට සැලකීම වත්මන් රජයේ තරයේ හෙලා දකින බවයි අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ දැක්වෙන්නේ විහාර මහදේවියගේ සිට ලොව ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දක්වා ශ්‍රී ලාංකේය කාන්තාවගේ වීරත්වය හා නායකත්වය ලොවටම පෙන්눔 කළ බවද එම පණිවුඩයේ සඳහන් රටකි දැයකි ලොවකි ඇය යන තේමාව යටතේ මෙවර කාන්තා දිනය සැමරෙන්නේ ව්‍යවසායක කාන්තාවන්ට නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉදිකර දීම සඳහා මුල්ගල තැබීම් දිවින පුරා සෑම ග්‍රාම නිලධාරී කොට්ටාසයකම අද සිදු කරනවා අම්මලාගේ භූමිකාව ගීයෙන් ගයමු වැඩසටහන කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද පස්තර තුනට පැවැත්වීමට නියමිතයි ගැහණු දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් සැපීම වෙනුවෙන් දියණිය වැඩසටහන බතරමුල්ල සුහුරුපායේදී හෙට පෙරවරු 9ට පැවැත්වීමට නියමිතයි ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව පිරිනමන ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් හා සිවිල් සමාජ ක්‍රියාකාරිනියක වන රණීතා ඥානරාජා මහත්මියද ඇතුළත්ව තිබෙනවා ඊට අදාළ සම්මාන ප්‍රදාන උත්සවය අද එරට වේලාවෙන් පෙරවරු 10ට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ පැවැත්වීමට නියමිතයි ශ්‍රී ලංකාවට අමතරව කැමරූන් චීනය කොලොම්බියාව ඉරානය නේපාලය සෝමාලියාව ඇතුළු රටවල් ගණනාවක් නියෝජනය කරමින් දිරිය කතුන් ඇගයීම මෙහිදී සිදුවනවා
ජාත්‍යන්තර කාන්තා දිනේට සමකාමී ලෙස ආශිර්වාද පූජාවක් කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැතුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණයි මෙම ආශිර්වාද පින්කම සංවිධානය කර තිබුණේ. කැලණිය රජමහා විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය බෝධීන් වහන්සේට මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව චෛත්‍ය ආලෝකවත් කිරීමට එක් වුණා. ආශිර්වාද පූජාව පැවැත්ුණේ ඉන්පසුවයි. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ සංඝරක්කිත සාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ආශිර්වාද පූජාව පැවැත්තුවා. අමාත්‍යවරුන් වන මහාචාර්ය ජීල් පීරිස්, ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ සභාපති අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්ුණා. මහා සංඝරත්නය වෙත අටපිරිකර පූජා කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක්ුණා. කාන්තා හිංසනයේ වැළැක්වීමට පොලිසිය පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනේ වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථාන 496ක් ආශ්‍රිතව පොලිස් ස්ථානයේ ළමහා කාන්තා කාර්යංශයක් තිබෙනවා. එහිදී නිරන්තරයෙන්ම කාන්තා නිලධාරීන් යොදවා තිබෙනවා. කාන්තාවන්ගේ අශ්න කාන්තාවන්ට එරෙහිව සිදුවන විවිධ ක්‍රියාපිළිබඳව විමර්ශනය කරන්න එම පැමිණිලි සටහන් කිරීමට මේ සියලු කටයුතු සඳහා නිරන්තරයෙන්ම කාන්තා හිංසනයේ වැළැක්වීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කරනු ලබනවා. ඕනෑම කාන්තාවකට ළමහා කාන්තා කාර්යංශයකට පැමිණ තමන්ගේ ප්‍රශ්න ගැන කාන්තා නිලධාරීන් සමග සාකච්ඡා කර අදාළ පැමිණිලි යොමු කිරීමට හැකියාවක් තිබෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල එම කාන්තා කාර්යාංශවලට දෙමළ කතා කර හැකි නිලධාරීන් යොදවා තිබෙනවා. ඒ අනුව අද ජාත්‍යන්තර කාන්තා දිනයේදී ලෝකේම තේමාව කාන්තාවන් ආරක්ෂා කර ගැනීම, කාන්තාවන්ට වෙනස්කොට් සැලකීමකින් තොරව කටයුතු කිරීම, ඒ යථාර්ථයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කරනු ලබනවා. ජාත්‍යන්තර කාන්තා දිනේ වෙනුවෙන් ස්වාධින් රූපවාහිනී මාධ්‍යාලයේ සංවිධානය කරන ලියවරණ වැඩසටහන් මාලාව අද දවස පුරා ස්වාධින් රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ලියවරණ වැඩසටහන අද උදෑසන ආරම්භ වූයේ ස්වාධින් රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය කාන්තාවන් වෙනුවෙන් දිනයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග සෑම වසරකම මාර්තු 8 වනදා කාන්තා දිනය ලෙස සැමරෙනවා. එය එක් දිනයකට පමණක් සීමා නොවී තොටිල්ල පදවන අතේ අභිමානය ගැන හැකි සෑම විටම කතා බහ කළ යුතු යන්න අද දිනේත් අවධාරණය කරනවා. පිරිමින් සමග කරට කර ගැටෙමින් දේශපාලන, වෛද්‍ය, ව්‍යාපාර, කලාවැතුළු සෑම ශ්‍රේෂ්ත්‍රයක්ම කාන්තාව අද නියෝජනය කරන්නේ ඇගේ ශක්තිය මනාව පිළිබිඹු කරමින්. අදට යෙදී ඇති කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවට උපහාර පිරිනැමීම වෙනුවෙන් ස්වාධින රූපවාහිනිය ලියවරණ වැඩසටහන සංවිධානය කර තිබෙනවා. සමාජයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ කාන්තාවන් නව දෙනෙකු ඇගීම මෙහිදී සිදු කෙරුණා. ස්වාධින රූපවාහිනී මාධ්‍යාලය සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරි නලින් නිශංක, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි, සාමාන්‍ය අධිකාරි අරුණ විජේසිංහ යන මහත්වරුන් සහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරුන්ගේ සහභාගීත්වයෙන් ඔවුන් ඇගීම සිදු කෙරුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී සහ අනුක වෛද්‍යංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය නිලීකා මලවිගේ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිණී ගීතානි චාම්පිකා, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිණී හේමා ස්වර්ණලතා වීරකෝන්, මාධ්‍යවේදිනි මෆීදා උස්මාන්, පරිගණක හා ඉලෙක්ට්‍රොනික විද්‍යා ගුරුවරියක වන තිලිනි ධර්මතිලක, ගුරුවෘත්තියේ නිරත ඉන්දු සමරකෝන්, බතික් කර්මාන්තයේ නියුතු ඉරෝෂණී රාජපක්ෂයන දිරිය කාන්තාවන් මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. එමෙන්ම දරුවන් 18 දෙනෙකුගේ මවක වන ආර්.ජී. මේරිහාමි සහ දැනට 115 වන වියෙහි පසුවන කේ.කේ. ඩිංගිහාමි යන මාතාවන් ඇගීමද මෙහිදී සිදු කෙරුණා. අපේ උරුමයන් රැක ගන්නා මාධ්‍ය ආයතනයක් ලෙස
කාන්තාවන් සහ දරුවන්ගේ අභිමානය රැකෙන පරිදි ක්‍රියා කිරීමට ස්වාධීන රූපවාහිනිය හැම විටම කටයුතු කරන බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ මහපොළොව මත ජීවත් වෙන අප හැමෝටම මේ ජන්මය ලබා දෙන්නේ කාන්තාව. කාන්තාව තමයි මම හිතන්නේ මේ ලෝකේ ගොඩනගන්නේ ලස්සන කරන්නේ. ඒ වගේම අපි දන්නවා සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම ඉන්නවා කාන්තාවක්. මේ මවගේ භූමිකාව හරහා තමයි මේ ලෝකේ ලස්සන වෙන්නේ. ඒ නිසා මම හිතනවා අද ලෝක කාන්තා දිනේ තේමාව බවට පත් වෙලා තියෙන්නේ අභියෝග තෝරා ගැනීම. මම හිතනවා මේ මොහොත වෙනකොට ලංකාවේ ලෝකේ හැම තැනකම කාන්තාවන් තමන් ඉලක්ක සපුරා ගනිමින් මේ ජයග්‍රහණය කරා ගොනු වෙලා තිනවා ජයග්‍රහණය කරලා තිනවා. අපි හැම විටම සමාජයට වග කියන මාධ්‍ය ජාලයක් විදිහට විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ජාතික උරුමයන් සුරකින මාධ්‍ය ජාලයේ විදිහට අපි හැමදෑම හැම තැනකදීම කාන්තාවට මුල් තැනක් දීලා තිනවා. කාන්තාවට පමණක් මේ අපි දරුවෝ ගත්තොත් අපි දරුවන්ට මුල් තැනක් දීලා තිනවා. රටක් හැටියට අපේ ජාතික ආර්ථිකයේ ශක්තිමත් කරන්නට කාන්තාව ලොකු දායකත්වයක් දරනවා. ඒ වගේම ආර්ථික ශක්තිය වගේම ආධ්‍යාත්මික ශක්තිය දෙපයින් නැගී හිටින්ට වාරුව දෙන්නේ ආදරණීය අම්මා. ගෙදර බුදුන් අම්මා කියලා අම්මව හඳුන්වන රටක වෙනම කාන්තා දිනයක් ඕනද කියලා විතක හිතෙන්ට ඉඳී තියෙනවා. කොටිම්ම කියනවා නම් නැලවිලි ගීයේ ඉඳලා අපසතුව තියෙන ඒ වටිනා උරුමය ආරක්ෂා කරලා දෙන්නේ අම්මල. විජේ කුමාරයා ලංකාවට එනකොට කුවේන හිටියේ කපු කටිමින්. ටිකක් හිතලා බලන්න. නූල් හදලා රෙද්දක් වියලා ඇඳුමක් මහගන්ට දැනගෙන හිටපු జాතියක්. තුන් ශිල්ප ශාස්ත්‍ර හොඳින් දැනගෙන හිටපු జాතියක කාන්තාව. ඒ ජානමය උරුමය තාම කාන්තාව ළඟ තියෙනවා. කාන්තාවන් සහ ළමයින් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී විඳිතින්ට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා වාරණ ප්‍රතිපත්තියක් ගෙනීමට කාලය පැමිණ ඇති බව රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය මාත්‍යවරයා මේ බව කියා සිටියා. මෑත කාලේ අප දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවෙන සිද්ධි අපි බැලුවා. කාන්තාවක් අපයෝජනයට ලක් වුණා නම් ඒ කාන්තාව මහිතන් කීපවතාවක මාධ්‍ය තුල අපයෝජනයට පත් කරන තත්වයකට අදපත් වෙලා තියෙනවා. ඒ නිසා මම අතිගරු ජනාධිපතිතුමත් එක්ක මේ සම්බන්ධව කතා කරලා මේ සම්බන්ධව වාරණයක් ගේන්න පවා මාධ්‍ය තුල මම බලාපොරොත්තු වෙන මේ දරුවෝ සම්බන්ධව කාන්තාවන් සම්බන්ධව ඇයි මේ විදිහට මාධ්‍ය ඇසිරෙන්නේ කියලා. රාජ්‍ය තාන්ත්‍රය තුල විවස්ථාදායකය තුල සහ අනෙකුත් ආයතන තුල ඇය නිසිතැනක ඉන්නවද තියන්න ඕනද කියලා අධ්‍යයනයක් තියෙනවද ඔබතුමාලගේ නැත්නම් අවස්ථාවවලදී කාන්තාවට නිසිතැන ලැබෙනවාද කියන එක පිළිබඳ සැකයක් තියෙනවා. මේක තමයි සත්‍ය කතාව. අතිගරු ජනාධිපතිතුමා මටත් මගේ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් උපදෙස් ලබා දීලා තියෙන්නේ සැබැහැලෙසම ඇයව සුදුසු ඉහළම තැන තියන්න ඕනේ කියලා. ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්නේ කොහොමද? ඇයට තියෙන අභියෝග ජයග්‍රහණය කරවන්නට අමාත්‍යාංශයක් හැටියට අපේ දායකත්වය ලබා දී යුත්තේ කෙසේද කියන එක පිළිබඳව වැඩිම අවධානය යොමු කරන්න. රජයේ ලොකුම යුතුකම තමයි දරුවා සහ කාන්තාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා ඒ ඇයට තියෙන අභියෝග ජයග්‍රහණය කරන්නට ශක්තිය ලබා දීම. එක් දවසක් මාධ්‍ය සම්දර්ශන පවත්වලා එතනින් අවසන් වෙන වැඩසටහන් තමයි අපි මෙතෙක් කල් දැකලා තියෙන්නේ. මේකට තිත තියන්න ඕනේ. මේ සම්දර්ශන ඇති අපි පැහැදිලිවම අපේ හෘද සාක්ෂියට එකඟව අපේ යුතුකම සහ වගකීම ඉටි කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. නූතන කාන්තා වීරත්වයට පිදෙන අභිමන්ලිය උපහාර උළෙල කොළඹ ලක්ෂ්මන් කදිරගාමර මධ්‍යස්ථානයේදී පැවැත්ුණා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මෙන්ම මාධ්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාන්තාවන් ඉටු කළ මෙහෙ වෙනුවෙන් මෙහිදී සම්මාන පුද කෙරුණා. කාන්තාවන් වෙනුවෙන් ලියවුණු අභිමන්ලිය සංයුක්ත තැටිය එළිදැක්වීමද මෙහිදී සිදුවුණා. ශාස්ත්‍රීය හා වෘත්තීය ලෝකයේ තුල දක්ෂතා පෑ විද්වත් කාන්තාවන් කිහිප දෙනෙකුටද මෙහිදී සම්මාන පුද කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ කාන්තාවගේ දායකත්වය ආර්ථිකයේ ශක්තිමත් කිරීමට පමණක් නොව ජාතික ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාව තහවුරු කිරීමටද දායක වී ඇති බවයි. මෙම අවස්ථාවට මහා සංඝරත්නයේ මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සහ කලාකාරිනියන් රැසක් එක්ව සිටියා. 30 වසරක කුරිරු යුද්ධේ නිමා කළද එයින් තාමත් පීඩා විඳින යුද්ධයේදී මාතෘභූමියේ ආරක්ෂා වෙනුවෙන් දිවි පිදූ මෙන්ම රණක්ෂිතයට පත්ව සිටින උදාර රණවීරුවන් සහ වීරවරියන්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත් වර්තමානයේ සමාජයේ වෙතින් දක්වන ගෞරවයෙන් මෙන්ම සැලකිල්ල අඩුවීමත් ඕන් පිළිමද කතාබහ අඩුවෙමින් පවතින බවත්
අපිට දැකගත හැකි ඊට අමතරව විවිධාකාරයෙන් සමාජය තුලදී පීඩාවට පත්වන කාන්තාවන් වර්තමාන සමාජය තුලද සිටින බවත් රජයක් වශයෙන් අප ඊටමත් වගකීමකින් එම ගැටලු වලට අවශ්‍ය පිළියම් කරන බවත් අවශ්‍ය පරිදි තීරණ ගැනීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් නිරන්තරයෙන් අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙන බවත් ඔබ හමුවේ මතක් කර සිටීමට කැමැතියි. कोविड-19 ආසාදිතීන් 359 දෙනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනාගත්තා. වැඩිම ආසාදිතීන් පිරිසක් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කොරෝනා මරණ සංඛ්‍යාවද 502 දක්වා ඉහළ ගොස් තිබෙනවා. कोविड-19 ආසාදිත පුද්ගලයන් 359 දෙනෙකු ඊයේ දිනේදී මෙරටින් හඳුනාගත් අතර ඉන් 22 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉදිරි 337 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්තා වුණා. වැඩිම ආසාදිතයන් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 77ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 74 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙකු හඳුනාගත්තා. අනිකුත් ආසාදිතින් 150 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන COVID-19 ආසාදනේ වී ඇති සමස්ත සංඛ්‍යාව 85,695ක්. 3,134 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 82,059ක්. COVID-19 ආසාදනේ වී සිටි 5 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 502 දක්වා ඉහළ ගියා. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 100ක් තුළ පුද්ගලයන් 9,899 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුළ සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 9,575ක්. COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම අරමුණු කරගනිමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් නිවසේ සිට රාජකාරී සිදු කරන ක්‍රමවේදයක් හඳුන්වා දී තිබුණා. දෛනිකව වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව අඩු වෙමින් පවතින අතර එන්නත් කරන වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මකයි. නව සාමාන්‍යකරණය යටතේ දෛනික කටයුතු සිදුවන බැවින් නිවසේ සිට රාජකාරී කිරීමේ පහසුකම අදින් අවසන් කර තිබෙනවා. ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයන් සේවා ස්ථානවලට වාර්තා කරන ආකාරය දැකගත හැකි වුණා. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ දිනේ තුල 5,284 දෙනෙකුට එන්නත ලබා දුන්නා. ඒ අනුව මේ වන විට එන්නත ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 729,562ක්. එන්නත්කරණය ගැන ගොඩාක්ම සමාජ ජාලවල ඉතාමත්ම වැරදි මත පැතිරිගෙන යනවා. එකක් තමයි වඳභාවය තියෙනවා කියලා. ඒ වගේ කතාවක් කොහෙන් ආවද කියලා හිතා ගන්නත් බෑ. ඒක කිසිම සත්‍යතාවයක් නෑ. ලදරුවන්ට එන්නතක් ලබා දුන්නාය වැඩිහිටියන්ටයි කියලා වෙනසක් නෑ. ඉතින් අපි සමහර අයට උණ හැදෙනවා. සමහර අයට හැදෙන්නේ නෑ. අතපය කැක්කුම ඕව තියෙනවා දවස්සක් දෙකක් විතර. ඉතින් සමහර අයට කිසිම දෙයක් නෑ. ඉතින් ඒ පාර අතුරු ආබාධ නැති අයත් බය වෙනවා. එයි මට අතුරු ආබාධයක් ඇති උනේ නැති කියලා. ඒක කිසිම ගැටලුවක් නෙවෙයි. ඒ එන්නතේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ නැහැ. එන්නත ගහලා දවස් දෙකකට වඩා උණ තියනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි. මේ අතර ගෙවි ගිය පැය 24 තුල ගෝලීය වශයෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 365,600ක්. මරණ 5,554ක් සිදුව තිබෙනවා. බ්‍රසීලයේ ආසාදිතින් 80,024 දෙනෙකු සහ මරණ 1,054ක් වාර්තා වුණා. ඇමරිකාවෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 41,967ක්. මරණ 716ක් සිදු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවෙන් ආසාදිතින් 18,691 දෙනෙකු වාර්තා වෙද්දී මරණ 99ක් සිදුව තිබෙනවා. රුසියාවෙන් ආසාදිතින් 10,595 දෙනෙකු සහ මරණ 368ක් සිදුව තිබෙනවා. බ්‍රිතාන්‍යයෙන් ආසාදිතින් 5,177 දෙනෙක් වාර්තා වෙද්දී සිදු ඇති මරණ සංඛ්‍යාව 82ක්. ඒ පුවතත් සමගින් ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.